පියා ස්වාමිකර හයුරා රාජද්‍රෝයී වීම කාරණකුට නාත් දුබලා ගොඩීන්ට කාවා දෙනු ඇත්ත. සම්ප්‍රදායිකව වැඩසටහනකදී හඳුන්වා දෙනවා විනා නැත්නම්. මධ්‍ය ජාලය තුළල එක හඳුනා දෙන්නට අශ්‍ය පුද්ලෙක් නවේ මෙහි සිටින්නේ හොද ඔබ කවරුදන්න ඔහු ප්‍රසන්න විතාලගේ හැබැයි අද ප්‍රසන්න මෙතරන්නේ ක අලුත්ම සිනමා නිර්මාණය ගැන අපේ සාකච්ඡාවකට එකතුෙන්ට චිත්‍රපටය ගාඩි පසන්න ගාඩී චිත්‍රපටේ ආරම්භ කරනකොට මට දැනෙන දේ තමයි මේ තමයි ඔබ දීර්ඝකාලයක්ම කටයුතු කරපු නිශ්වාදන නිර්මාණය හොහම මේ එකක ආරම්භ නත්තම් මේ සිදුවීම බමන්දන්න අවුදු ගණනාවක්ම මේ චරිතත් එක්ක මේ සිදුවීමමත් එක්ක ජීවත් වුණ ගාඩි කියන්නේ පාරමිතාවක් ඉදදස්වමස අනුව එකේ වගේ මට මතක හැටියීමමම අනු එක වෙනකොට සිසගෙන ගනී චිත්‍රපටි අධ්‍යක්ෂණය කළල නිම කල්ල තිබුණ ඒ අවරිය මට චිත්‍රපටි කර්මාන්ත වකට ජනප්‍රිය නිලියකගේ පඩි ආරාධනාවක් ලබුණ මෙන්න මෙම කතාවත් තියනවා පොඩඩක් වාඩ ස්ක්‍රිප්ට කලියන්න පුළුවන්ස ්‍යක්ෂණය කරන්න නෙමේ එතකොට කවරුද නෙමේ ගීතක් මර්සිංහ මහත්මියය ඉතින් මටකිව මෙන්නම මේ රජ සිරුවදන මහත් ලඟ කතාවක් තියනවාගගේ. ඉති රජීසිරද්‍යන මහත්මය ම හබ ඉිියම්කම් කතාවක්න නෑමයි ලඟ මෙමගේ අහලති නව උඩරටමේ ඔය රාජන ීතියන් උඩට රටන ීතියනුව තිබුණා මේ ක්‍රොඩියට දෙන එකක් විශේෂයෙන්ම රාජද්‍රෝහි පුුණහාම පිරිමින් රාජදද්‍රෝහිී පිරිමින් තැනලගිය හම කන්ද උඩ රටින් එහෙම වෙලාට දුන්න මේ එක අහලද නො එක කාන්තාවක් ඉදලදීනවා එයාඒ ඒ දන්ඩනේ භාරගෙන නෑ ති ඔච්චරයි කතාාව. ඒ ඇත්තරත් ඇත්ත බැලු ම කතාවක් නවග තිහාස තියෙන දෙයක්. ඉතිං ඕකත් මම නෙේ ඇත්තට මධ්‍යක්ෂණ කරන්න හිට සුමිත්‍ර පිරිිස් හත්මිය මද ලියන්න එක ගුණා නොමුත් කවදක්වත් ඒ චිත්‍රපටි කෙරුනෑ. කෙරුන් නැත්තේ ගීතකුමාර්සි මහත්මියින් පසුවේ අදහස අයින් කරගත්තා. ඉට පස්සේ මම වර්ධනය කරානු එකේඉඳ අනි චිත්‍රපටි නමයක් හදන කාලේ තුළ මම මේ අදහස්ස වර්ධනය කර. වර්ධනය කල්ලා මට දෙදස් තුනහතර වෙනකොට මේකට ප්‍රංස නිෂ්පාදකය කම්බුණ අන්ද්‍රේ මාර්ටීන් ඔොහු දායකුණා තවත් දුරටත් වර්ධනය කරන්න දෙදස් පහවනකට. ඉට පස්ස අපි තර්රචනයක් වර්ධනය කල්ලා තියෙද්ද මචන් චිත්‍රපටිය නිෂ්පාධනය කරන්න කාලේ ලංකාවටආපු උබෙරතෝ පැසලී මචංචිත්‍රපඩිය ද්‍යක්ෂ කරයා සමනිෂ්පාධකරයා මට දායක වුණා ගොඩක්වෙන්න මේ විදිහටුව කතාව කිවොත් හොඳයි කියලා. හ තිබුණු තිරචනය කියවල එතැම් පටන් දෙදස් සයේද නැවත නැවත මේ තිරරචනය ලියෙන දෙදස් දහටේ තිරරචනය අවසන් කරා. ඔ කාලය අතර දුරාරම උබරත එ මේ පිළිබඳ සාකච්ඡා කරන්න කලින්. විද්ධ නලුවන් සමග විද්ධ නිලියන් සමඟ ගාඩි චිත්‍රපටිය කරන්නම උත්සාහගල්ල දේනවා.ඒ හැමවෙලා මගැරුණා සමහර්‍යවුණු ප්‍රශ්න ආර්ථික ප්‍රශ්නයකක් චිත්‍රපටටට දරනට වන පිරිවෑ විශාලයි. එකක් චිත්‍රපටයේම මිච්චර කොහොමද මේ කතාව නිරූපනය කරන්න මේ කාතාව කොහොමොද නිරූපනය කරන්න ඉුවර යුගගේ නිරූපණය කරන්න කොහොද වගේ කාරණාමන්තටින් ඒ ‍ තුර හැයි ගේ පුෘද්ධ තිබුණු කොහ ැයි නොරයුගේ ගැන පොතදක් පොත්සාපුෝක ඕක ගන්නෝමයි මගේ තිීෙනවා මගේපුොද්ගुලේ මම හිතන්නේ තිීනවා බර පොත්थගයක් නුවරයුගේ ඇඳුම් සහ ही ස්චාरीत्र්‍රවාීत्र ගැන ඉති. හැම්වෙලේම ෝක ටිකටික ටිකටික ගොඩනගමින් අවසානදටे में चित्रපටිය කරන්නට අවස්ථාව ම ප දැ ගච ු ගන්න uhm ු කක් මක් ද කාලයක් චිත්‍රල පටෙත්ක වැඩ රම දන්නවා මේ කාලය ඇතුලත. විිවිධ වි අදහස් ආාව විදවි පොට් ලිවවා විද විධ දේවල සාකච්ා කර හැබ මේවා අතහරින යස් කල් කරන්න සමහටේ අතාරල ගන්න. හැබ ගඩි වලට හෙම බැඳෙන්න්ඩ මොකක් කරරි විේෂ හිෙතු ක්ති ද. ග ම ම්. හෝ පදකත් වෙනස්සුන් ඇති දෙයක්ත්තමයි නම නම මහිතන්නේ දෙදාහහින්දන් තිබුණ අවරුදු විසි ගානම ඇතිබුණා ඒවාගේ මතම මේකට දායකච්චු පිරිස් මටමතකයි මේ මේ ශ්‍රමීක්ෂණය කරන්න මේ ශ්‍රම්බන්ධය මෛතෙක් කහුණ ඒවකට කැලැණයේ දෙදස් මහිතන්නේ පහාවාසසර වගේ කැලනී ශිෂ්‍ය ශිෂයාවන් ගණනාව කද වුන් මේ. වෙනත් අනතුරවල ඉන්න කති ආචාරුම් බවටත් වෙලා ආචාර්රවරුම් බවට පත් වෙ නමුත් මේ හැමෝම් මේ මොකදද මේ කතාට ඇලුම් කරනයක් තිබුණා. මගෙත් ඒට ඇලුම් කරන දෙයක් තිෙබුණ. හැබැයි අරුණ අමාරුමදේ වනේ ඕනමදේක ම හිතන කතාවක මොල සහාග තෝරගන්න එකයි. ඔක්කොටිම කියන අපි කතාවස්තුව මොකක්ද මේක මොකද්ද අත්දැකින්. දැන් ඒත් සියලූමති රචනා අනුගණංවල සිට මලිය තර රචනා ම සත්තුව ඉතාම සුරැකිවතිය නවා දී අද බැලුහාම්පේනවා මම මේ මේ සිදුවීමේ උපරි මේ මම අල්ලගෙන නෑනේ දනු ගැන්ගල ඉතින් වයසිම් මුහුකුරා යත්ම මම හිතැන්නේ එක පෙළඹීමක් කැතිවුුණ මේක මෙන්න මෙහෙම පැත්තක්තිය නවා ඒ ඒ චරිත මේ චරිත දෙකක් වටාගේ මූලික ගෙතෙන්නේ ඉතිහාසය පසුුවෙන් කරගනො වුවත් එ ඒ චරිත දෙක යන දුර මමහිතන්න්නේ දාස්දහාටය වෙනකොට විශාල දුරක් ඇයිල් ලතිීනවා මම හිදන්න එකට හේතුව මමත් එදාන්න නමුසේ අනු චිත්‍රපටි කර්මාන්තයට සම්බන්ධයලා සහ මනුෂය හැටියට මන්ගේ සිතුම් පැතුම් වෙනස්වීම මම ජීවිතය දකිනවිදිහ වෙනස්වීමත් එක්ක තමයි ඔය ඔතන්ටා හිගැනි වෙනස් ඕන නැස්න මත් ව නස්වන ගාඩි පෙනනස් වන ම ෙනස් වුනේ තන ද ගාඩි වලට එතන ඇත්තරම මේ ගීතතා කිව්ව කතන්දරේ ගතක මාර්ශින කිව කතන්දරේ රජිචවරන ඇක සිදවීම මේක හොයාගෙනනොට කොයිගේ තැනගදද හම්බේනමක සිදවීම වෙලාතියවනක. ඕ සිදුවීම ඇත්තර ගත්තත් එක එක සිදුම පමණතරන අත්තටරගත්ත දැන්ගව මොහෝවෙලාට? සැලකෙන්නේ ජනප්‍රවාද ඇ සැලකන්නේ ශ්‍රීවික්‍රම රාජසිංහ රජු ඉතා ක්‍රර රජෙක් ලෙසයි. ඉතකට දැන් හැබැයි මේ තිබුණු ඒකාලි තිබුණු දන්්ඩනයන් මොකද රජුව අවසානයේ ඉග්‍රීසිීන් විසින් නැවක ගෙන අද්දී කෙනෙක් අහනෝ යි ඔබ කොහොමොද මෙතරම් ක්‍රරූර ක්‍රියා කළේ කියලා. රජජුරුව පෙරලාහනෝ උඩරට නීති හැදුවේ මමද කියලා. එක පැත් ම විශේෂය අපි ගත්තොත් ඒ ඒ ඒ වගේ පැත්තක් පැත්තකින් හයාගන්නකොට මට විශේෂයමු උදවුණා එMD රාගවන් මහත්මයක් විශාල පර්යේෂණයක් කරල රොඩීන් ගැන හෝ ලියපු හැන්සම් බෙගස් කියන ග්‍රන්තේ ඩැන් මේ ඊට පස්සේ අපි පරෞද්ගලක මට මතක යනුරාධපුරයට යනකොට ගල්ගමු ඒ පැත්තේ රොඩ මේ ඉතුරවෙලා තියෙන යම් කිසිදැ ඒය සාමාන්‍ය සමාජයට එකතු වෙලා තියන නමුත් ඔවන්න මුුණ ගැසීම මේ දේවල් හොයා ගත්දී. මට වෙනත් පැත්තකුත්ති වුණනේ අරුණ තව පැත්ත. මේ මේ එකන් රංකා ඉතිහාස කතා රැල්ලක් ආරම්භන්න ගලින් තමයි ගඩි ැ ිබලන්න. එකොට ඉතිහාස කතා රැල්ලක් එනකොට ගාඩි පිළිමඳ අවශතාවය මට වැඩි වුණා ඇයි. ඉතිහාස කතා රැල්ලේ. ක වේචනයකට වඩා මම මෙහම කියන්න කැමටි ඒ හැමවෙලේම තිීමට පාලකෝ ගැන. ඒ කතන්දර තිබුණේ පාලකෝ ගැන. හැබැයි මේරටේ සාමානජනතාව ගැන ඉතිහාසේ තුළ. අපි කියනව අ බිම්මට්ටම ඉතිහාසේ මොනමකෘතියකින්වත් තිබුණ නෑ. ඒ වගේම ඒ කියපු කතන්දර හදපු චිත්‍රපටි හොගක් කලාට පහුගිය කාලේ තිබුණු දේශපාල ව්‍යාපෘතියක් සම්බන්ධච චිත්‍රපටි. ැ දශාල් ව්‍යාපෘති ඇත්ත එ කලාව සම්බන්ධනා වෙන්නේ මනුෂ්‍ය ජීවිතය අතහැරෙන හොකද වි්‍යාපෘතියයටත්න වැඩ කරන්නන දෝට දැ මේකඇද මේ පසිදුවීම් වෙන අතර තුර මට හිතුන නෑ මනුෂ්‍ය ජීවිතය ගැන කියන්න මට ගාඩි ඉඩ ප්‍රස්ථාව දෙනවා තවකාරණ ඇත්වීම ඇත්තටම දැන් ලෝකෙත් වෙන සක් සිද්ධ වුණා විශේෂයෙන්ම ගත්තොත් සමාජවාි කඳවර ධනවාදි කඳවර කියලා බෙදිල තිබුණ ලෝකයක් මේ බලීන් තාක්ය විඳ වැටීමත් එක්ක පුකයාම ෆරෙන්න්සි සුකයාම ඉතිහාසත්ඥ නැත සමාධිජ්ජාත්නය හු කියපු දෙයක් තමයි දයි ඉතිහාසය මෙතනින් අවසාන්. මොකද මේ ඔහ එඩ ෆිස්ට කිය ඩක් ිස්ත්‍ර කියල පොතකුත්තරීීම හැබැයි වසර ගණනාකට පස්සේ ඔහකු ව නෑම කිවපු දෙ වැරදි. කලින්කිවේ විටිහාස වරයි කියලමකො නියති අක්ති වුණා සම් අ ධනවාද ධනේශවර කරමින් සමාජවාදයට යනවා දැන් එක බර්ලින්තය බිඳටීමත් එක්ක එක ප්‍රශ්නය මාර්ථයක් නැවුණ ඒ හ ලියව අයිර්ටි කියන පොතම් එ ඉගැන ලෝකයේ ඒවෙන්ුවට බෙදුණ අනන් ්‍යතාා ඉගැන අද ක්‍රීඩාතර්ගයකද වුණත් ලකුණු ලබාගන්නකොට විකට්ටු අත්දවාගන්නකොට කෙනෙක් තමන් ක්‍රඩකයුත් තමගේ ආග ලුණ කරන. අපිට ගුවන් තොටු කොල්ලට විහාම පේනවා ගුවන් තොටු කොලේ ඇඳ පැළඳ ඉන්න විදිහ තමන්ගේ හිසවසාගන ඒ ජනතාවක් අපි මෙන්න ජාතියට අයිතී කියල පෙන්නුම් කරන උත්සාහ කරනවා. ඒවගේ වෙනදා ඉතාමත්ම පහන් සිතිවිලි. දනෝන ආකාරයට පිරිත්්‍යූ පන්සල්ලලින් අද ලෞස්පී කරදාලා මේ තමන්ගේ අනන්්‍යතාව පෙන්න්නනො ගැන බදයක් වෙන ආකාරයට. ඒක මුස්ලිම් පල්ලි වගේම වෙන. කතෝලික පල්ලි ඒවගේ චන්්ඩ වෙලා තියනවා. මේ සද්ධ විකාශනය අන්ත්‍රභායිතාාව. මොකක්ද මේ තුළ තියෙන්. හැමෝම තමන්ගේ විශ්වාාස කරන අන්න්‍යතාව මගේ අනන්න්‍යතාව උඩ තමයි මගේ ජීවිතය තියදෙන. ඉති ගාඩි. මට ගඩි කතායි මටතිීනො ප්‍රශ්ණ කරන්නේට මගේ අනන්න්‍යෙතාවේ මනුෂයක් හැඩියට තියෙන්නේ මගේ වර්ගේ මතද මගේ අමම අදහන නාග මතද එහෙමත් නැත්තන් මනුෂ්‍යත්වය මතද කියල. ඒ මේ ලෝකේ මේ වෙලා පවතින තත්වත් ඔ දක් අමුතුුවින් කියන්න ඕන්නන පලස්ථීනය අරගලයක් සිද්ධ වෙලා අවසාන අරගලය මැඩ පවත්වනකොට අදය මුලධර්මවාදයක් වට පලාදීම මේ තන්නන් නිතාාව පිඳ ගැ එතකට මේ මොනමනන් නිතායක්වත් අවසානි මිනිසුම් බෙදනානන් නිතා මනුෂ්‍යත්වයට මම හිතැන්නේ උදව් කරනවාට වඩ නැත්තා මනුෂ්‍යත්වේ නගා සිටිනවාට වඩා මනුෂ්‍යයන් බෙදර දේවත්. එක එකපත්තකින්ද මේ වර්ධනයකර ගාඩි වර්ධනය කරට ගාඩ යදහස්වයින වකවානුවයේ තිබුණේ මේ අන්තාපිලී චරිතයෝ හැබයි මේක තවපත්තක කිවෝත් යුද්ධ චිත්‍ර පට තරිිත්තුව ඇතින. පුරහඳ කලුවර ඉරමැදීම ඔබ නැතෝබයික්. මේත්‍රරිත්තුවඒම ගෙන මනුෂ්‍යත්තේ පිළිබඳ කතා විතාවක් පියවරක් කන්න පුළුවන්. ඔබ මාාවල් ගැත්ට. ඉටත් තෙර මොකද ඒඒ හැමවස්ථාවකම ප්‍රශ්ණ කරන්නේ වර්ග බෙදායක් යැනීම පිළිමද. ඔුත් මෙතන තියෙන්නේ පිඩාවට පත්තුනාය කියන පිරිස හරවා. යි මේ යන්නෙ ඒේක මතමයි ඒක මටමයි. හැබයි ඔවුන් ජනකොටාසක කන චරතුරට ඉදිරි ඒ තියනෙන අදතාවක්. ඔුන් ජනක් මේ හරහා ඉතිහාසය ගැන තමයි ගාඩි කතා කරයි. හැබැයි ඉතිහාසය හරහා වර්තමානයට ආලෝක දාරාවක් නිකුත් කිරීමට ගාඩිි හැකියාව දීනවා. මම උක්සහ කරේ එවැනි ආලෝක ධාරාවක් වර්තමානය කරෙහි මහිදවන්නයි ගාඩි හර. තවමත් මංහිතන්නේ ජනවාර්ගයක් හැටට ලංකාවේ සෙසු කුල එක්ක බැලවාම තවමත් මහිත ගාඩි කියෙනෙකට යම් ආකාරයක මේ මෙ. තක්ේරුවක් නවා හ ගාඩි කියන්නේ ඇත ගාඩික කියන්නේ රුඩි කියලාහ අවධ්‍යාවෙන් සලකන කුලයක් ප්‍රොඩි කිය තේරුම රොඩ්ඩා දූවිලි මනුෂ්‍ය දවිලි හැබැයි ඒ ඔවුන් තමව හැඳේ ගාඩි වෙනත් වශනෝලින් කියන අපි හිරු දෙවියන්ගේ දරවු හැම කුලයක්ම ලංකාගත්ව තමන් ුල පි ඔුන් කරුවයක් ද නවා. එතකොට ාඩි ගැන විතරක් නැේ මම කියන්නේ මම විරුද්ධැයි සම්පූර්ණම කුල ක්‍රමයට මම කියන්නේ කුල ක්‍රමය ව්‍යස්ථායින් අහෝසි කළ යුතු දයක් කියැන මේ රටේ කුල ක්‍රමය අහෝසි කළ යුතුය. එය කිසිම කෙනෙකොට වෙනත්ු තමන්ගේ එක පීඩාවක් වියයුතු නෑ මොකද මේ සේරම වැඩවසම් යුගගේයේදී හදාගත්ත දීවරෝ. විශේෂයෙන්ම මේ තරම් රොඩි නතාවට මේ තරම පීඩක් ඇතිිකුණේ නුවර යුගගේ. එක එමඩ රගන් මහත්මය පහැදිලියෝකී න න්රාගරයුගගේ බොන්න්නර වගේට වඩා ද්ච එක පැත්තකින් ගාඩි හැර ලංකාව තමයි කුල පීඩකයාගේ පැත්ත අඩුවෙන්න්නේ වෙන ඉන්දියාවත් එක බන්න කොට හු කුල පන්තයාගෙනෙක්ෙන කළල පිරමිඩියේ. පල්පත්තකඉන්නන්නේ හොමද අපේ ඇදිලතින සිස්ටම් එක එක යම්ප්‍රමාණක හෝ බල පාන්නටග නුවර මුත් ඩි න්සිකන් ගැන තියන පැරණ දාන කුචට ඇතතික පරණනිවංශිකයන්ගේ ඕන්ගේ තීන්දුවතමයි ඔන් පක්ක්‍රමභහුර ජරුවන්ගේ රත්න වල්ලි කුමරිකාාවගේෙන් පැවතෙන්න්න ඕකොට සක්ක්‍ය තියයටඒඒ කතා කීපයක් මතිනෙන ඒකන පුරාවරත්ත ගණනාවක් තියනවා ඒ ඔබ කිව පුරාවෘරත්තය එක? ඒවගේම අනිත්පුරාගෘතය තම මාලාගනත් කියන එක එකනේ ඔවුන් අන්රාධපුර යුග කාලේ දඩයම යෙදනු පිරිසක් ඔවුන් තෙල්ලඹු ගස වන්දනාමාන කර පිරිසක් ඔය රුවන්වලි මහා සෑය හදරමු තැනතු රන්වලි මහසෑයකැන් ස්ර්ණමාලි ශහිත්‍ය ද ස්ර්ණමාලි කියනෙ කවුද ගාඩීන් ඇදහු දෙවගන ඒක නිසා තමයි අවරදය මහත්මයගේ සින්දුවෙන් කියන්නේ විමානයෙන් බසිනු මැනෙී ඔබේ නමින් සෑය වදම එක මේ අය වන්දනාමාන කරපු තෙලඹු ගස කපාහැලා තමයි දුටු ගැුණු රජුරු රුවන් වැැලි නැට ස්ර්ණමාලි චෛත හැදුවී අර නමින් හැදවේ. එතකොට දැන් ඒක හරහා පෙනන කතාවකුත් තිීනනේ ඒ හරවුන් සස්ුව පීඩාවට ලක්වෙච්ච පිරිසස් කියන මොක විවිධ කාලවලදී විවිධ කුල විවිධ ජාතිී ඒ බලේ තමන්ගේ බලය විඩාගම් බලේට අහු කර ගන්නකට තවත් පිරිසක් නැත්ම් පීඩාවට පත්තිනවා නැත්තන් රාජත් ද්‍රෝහින් ඒ පත්තර ඇවයීමට තීදු කරන ඒක ඒක කතාවග නට සොර්මමාල් ලිචයිත කත මක්කරන මට පතක්කන ඇවටා රකන අවට දික හක පල. ඒගේ කතා ඕඒැ ඇත්තරම හරයේ මොකදේ ෘක්ෂය කියන දේ ගාඩි චිත්‍රපටය ඇතුළෙත් මේ රුක්ෂය කියනදේ නිතරම මතුවේ නෝක දැක්කොත් මෑච මකද ඔ ගහක් තමන්ගේ විජයා තමන්ගේ පැළහදාගන්න පාච්චිරන තැනය හැම දෙයක් එකම ගහක් කියනදේ මොකද ඒක ඔවුන්ගේ ජීවිතයත් එක්ක බදධ වූ දෙක් ඔුන්ගේ ල අත්තෙක් අපිමි ගහක් වන්දනාමාන කරපුු අයයි නිල්බරකාන්දා පිටතාක්මන් කරනලයේ නිල්බරනිල්බාරල පීල දැන්දලයේ ආ බාහුරත්න බල්ලි පරන්න හැම ෆිල්ම් එකදමේ පස්සේ කාලේ ඉතාම බරපල විදර මෙන් ඒ මතුගට අපින්න වතින හත්ත මේ පරිසරය කැප්චි කරගන්න ක. ද මේ ෆිල්ම් එකේ ත් පරිසරය චිත්්‍රපටේ එක චරිතියබවට පත් කරගන්න මට දෙරන හැටට දැන් හැබැයි ච ල පස ැප්ිය කරගන්න විද නෙේ මේ චිත්‍රපට න ප ායගක පශ්නන්දන හැබැයි බේරගන්න කහමද එතන් පොඩක් ඕ ැ ඒකට ගොඩා කුදවන චිත්‍රපටිය චාරු පද්‍යක්ෂක රජී රවී. ඔහු ඔබනැතුූ බෙක්ක චිත්‍රපටී බලලා මගේ මිත්‍ර බවට පත් වන. ඔහු තමයි ඇත්තට ගාඩි චිත්‍රපිය නිෂ්පාදනය සඳහා ජාපිං බොලියුට් චිත්‍රපටි ස මාගම එකඟ කරගත්තේ. ති හ රचය කියල හ රනයට හත් කැමතිවන ඉට පස්ස අපි දර්ශනතන බලන්නය දෙහෝ කිව මේන් කොච්චර අපි හිදා ඉන්න කේරලය දමයි මේ නෝක ලස්සනම රට දෙන් න් රට දෙවන්හන්ස රට නමුත් ලංකා හිටත් වඩ කොච්චර ලස්සනද ඉති කියලා ඔහු මේ චිत्र්‍රපටට මේ චරිත देखක් එක්තරම් ද කියෙන් ෝඩ මූ එකක් ගෙන න චරිත्य देखක් ඕුන්ගේ මුල්ලින් උදුරම් දැම්ට පස්සේ ඔඕුන් ගමනක යදනවා මේ ගමනතුල ඔවන් විධ පරිසරබද්දීන් වවට ඇතුල්න එක දෙන්නවා දෙන්නවා ෝ ඒ පරිසර බද්ධ දීන්වලට ඇතුල් එනවට පරිසරයත් ඔවුන්ගේ ජීවිතයට බලපාන මේ ඇතුල්ලන පරිසරයි දැන් මේ සඳහා අපි තෝරගත්තා මෙන්න මේ විදිහයට අපි මුලින්ම හිතුවා මේ චිත්‍රපටියේ මූලික රූපරාමුල් නැත්තම් ආරම්භයෙක් වෙන්න මේ වලව තුළ ද වලවකිව හම මෙම ගාඩි චිත්‍රපටියට තෝරගත්යේ ම විශවාස කරනා කාරයට ඔය පසුකාලින් හදපු වල නෙවෙේ එක පාලයකින් යුත් බිම මේ අපි ගත්තොත් මැට් ගොම ගාපු වලක් ඒවතම ඇත්ත වලව කියන දේවල් ඇත්තට ඉංග්‍රීසින් ග්‍යාම නවදන පජපති පන්තියක් වලව තයි ලාද එතකොට දැම් මේ සඳහා මේ මේ ජීවිතය නිරූපණය කිරීම සඳහා. අපි තෝරගත්තා නුවරයුගේ චිත්‍රෝලයන ප්‍රධානවර්ණතුනා ගැනහ තුණ නුවරයුගේ දැක්කොත් නද මේ ගියොත් දෙගල් දොරුවට ගියොත් මෙන්නම් සම්ප්‍රදාාය දී නවර්ණය. හැබැයි ඒවගේ ස්ටිතික ඉරාහුව හැබැයි ස්ටිතික රාමුුව ඇතුළේ ඉන්නවා. මේ තවමත් ළමාග අහවරනෝ බිරිදක් වු තරුණිය බිරිඳක් බවට පත්වති තරුණියෝ. තුොට ස්ටිටික බව ඇතුළේ මේ තරුණයගේ කෙලිලොල් බව නිරූපණය කිරීම සහාව මුලින්ම පාවිච්චි කරා ඇ සම්බන්ධව ගත්තොත් වේගවත් කැමරා ධාවන සයින්ලිය. ඉට පස්සේ මේ චරිතය තරුණියය ඇයගේ ජීවිතයෙන් අපි ගත්තත් උදුරාගය. ඇ ඇ ගමනකේ දෙන්නට සිද්ධ වෙන කල රෝ රොඩක් සමඟ ඇය විධ පරිසවලට ඇතුලෙනවා. එතවට මේ පරිසර පද්ධතිීය තෝර ගත්තේ අපි මීතන්ු විශාල හන්සිියදාරලා ඇත්තට චිත්‍රපඩිය ැවුණට මේක හරි පහසුයෙන් වගේ මේ දර්ශන රූපගත කල්ල තියෙන්නේ සහල්ලාට එක දර්ශනයක් රත්නපුරේ. එක රි දර්තපුරු දිස්ත්‍රික්කේ තවත් දර්ශනයක් මාතලයේ දිස්ත්‍රික්කය තවත් දර්ශනයක් මහනුවර දිස්ත්‍රික්කය මොකද එ රජීව් ගෙනාවපු ආකල්පය තමයි. මොවන්ගේ ගමන හැම වෙලාම ප්‍රේක්ෂකයට ැනවන කොයි මොන විදිහට මොුන්ගේ ගමන වෙන්න මවධහරණයක් කිය. රජීවකවා දැන් ගමක්කට ඇතුල් වෙනවා නම් අපි පෙන්නන්න වෙනවා ගම විතරක් නෙමේ. ගමක් තිීන ප්‍රධාන දේතමයි ලංකා දවස හොයි ැන ජී චනය ගයි තැනතිීම වතුර තියද නිසා මේ චාරිත අපිු ගමකට ඇතුල්ලෙනනාගෙන ඒ වතුරත් එක්ක තමයි ඔවුල්නගේ එතකට ඒක ආශ්‍රයම්පියෙන ඒවගේම එ ඔවුන්ට සිද්ධ නෝනන් කිසිම් මාකාරයට ආරක්ෂික තැනකට යන්න ඒ ආරක්ෂික තැනට ගහාම් මොනව වගේ ගහ කොලද තියෙන. එතකටා අර පල්ලයා කොලෝ කල්්‍යයා තියන්න හ ගමක තියෙන ගහ කොල නමේ ඒවාගේ ඔවුන්ට සිදනන තවතවත් මේ හැමවෙලාම තමන්ට එන ඉදිරිවාරිකාම්මලින් බේරීම සඳහා වනයට ඇ ඇතුල්වෙන්න අපි ධීර්ණය කර අහස අපේ රූපරාමොලින් ඉවත් කරන අපට පේනෑ ගහක උස කඩිං අහසක් පේ නැති කරම් ඊට පස්සේ. නැවතත් ඔෝුන් පහලට බහිදකොට අන්න අපි අහස පේහිද සලස්ස අ ඔවුන් තනි වෙන මල් මොහොතවල්ල කිසි වෙලාක අපි අහස නොපෙන නාකාරයට රූප රචනා කරන්න. දැ ඒකම මෙහැබැ මම තවක් කෙනකට මෙහිදි විශේෂ ස්තුතියක් කරන්න නොනේ ඇMDි ම හින්ද පාල. රජීව මේ අදහස ගෙනල්ල රජී රූපකත කරගනය යද්දි අප ඔක්ටෝම්බර් මාස පස්සනිද රූපගත කිරීම ආරම්භ කරනමුත් නොය මාස දින තිහයක්කට විත්‍ර පස්සෙ ඔහු සනිීපුුණා හට නැවතත් ඉන්දයා බලා යායමට සිද්දුවනා. ඒ වෙනකට මහින්ද තමයි ඇත්තටම දායෙකුණ අතරේ කැමරා කරණන්නේ අතිරෙ කැමරා කරන ගැන මේ චිත්‍රපටී තින ඉග්‍ර බහින ඉර නගින්න සන්ද මේ හැම දෙයක් රූපගතකර මහින්ද. ඉට පස මහින්ද රජීව නැතිවුණා මහින්ද වගකීම ගත්ත දැන් ඒ වගේ රජ නැවතත් ඇවිල්ලා එක තවත් එක කොටසක් කර අවසාන චිත්‍රපටි අවසන් කරේ මහින්ද පා ම හුට සදා නෑ ගැති මහින්ද මොකද කිසිම වෙලාන් ඔහු නියහතමා හුගේ නියහතමා නත්තේ තිබුණන් අර කලින් කතාගරගත් රජව සමග සහතා රජ් කතා කරගත් අර අපි මේ ගමන ඒ එන රටාව ඒ රූප රචනය කිසිදු ආකාරයටට වෙනසක් නොකර තමන්ගේ දෙයක් ඒකට ඇතුන් නොකර ඒ පවත්වාග නයට ඒ ඒක විතගින් තියග මතම ගැන්න තව ඉනිසා චිත්‍ර බඩි බලකට කාටවත්ය හොයන්ඩ බෑ කොහෙද හිම්දි මහිද පාල් රූපගත කර කොහෙද රජුරගේ කිසිව කෙනකට හැන් මෙතේද රජුර වන්නේ ඉන්දියානු කැමරාදක්ෂ කර භවිතා කිරීමයදී දැන්වේ. ඔුටත් මේ පොල්ව ගැන කොයිගේ දනමක් යෙන්ට ඕනෑට මංගන ජුර අයිනේ කවුරුහෝ විදස් කමරාදක්ෂ කර මේ වගේ කු ු පාල්තතාන. <Samantha deeper> <Japan> <as> බල ඔබේ කැමතිම චායරප අධ්‍යක්ෂකරුන් ඔබ නම් කරග. ලෝකේ. බලන්න හැත්්‍යදශක ඔවුන් කොහෙන්දායි අපිකෝ සිගමෝන් අංගේරියයායි ඉගන් ඔවන් ඇමරිකාටාවට පස්සේ මේ බොහෝ දෙෙනෙක්යි නගරහිරෝ රූපෙන් ක්වයි ඇම්මරිකානුවෙක් ඒ පරිසහ නොදකි නාකාරයට ඔවුන් ගෙනාව. මම රජියගෙන බලාගුරොත්තු නේ එකයි ඇබේ රජියුගේ මෙතර තිීන පොඩි වෙනසා. ලංකාවේ කේරලේ බොම කිට්ටුයි ම සහල්ලාටයි රජව රූපරම මේ කියන කතා කරගන්නට පස්සේ මට පෙන්දනකොට මංකින රජී මටත් හිතාගන්නව ලංකාද කේරලේ දදිගල මොක ඇතට ඔහුගේ අර කේරලේ ගෙනපු දේතියෙනවා ඒවගේව ලංකාවේ අපි පරිසරය ඔහු අලපතුදියට දැක්කා මේ හැග අපිට අපි පුරදදුවනට මේක ඇතුල ඉන්නකොට නොද කියන දෙයක්. මහිතනයේ හි අකූරත්වය තවත් ඇහැකින් දැකීමට ඒ පරිසරේ නොදන්නා කියෙනකුට සහයි පරිසරයි වශීකෘත ව කෙනකුට පුලුව. එකන හරිට අර අපිට කවදක්වත් සමහරලට මනාරි ගත්ත ර බහිනාව දක්කාමක හැමදාමක් ද ඉදල හිටලක් න නකොටේක වෙන ව කිය ඒක කොහම දිට ගන හරරිට හ ද මේකෙදී මේ ඉතිහාස ගත්ත නවරයුග ගොනගත්ද මේක සාමට රල පශනයක හන්ගේ දහස ුට කරනගේ හද ම ලංගව හමතම පරිසර වෙනස ලෙරයි එක ක වන මු ත්න ත්ත ටිල් ෆොන්ට වර එකක් කරති. ඒ කොම ත් ඒක විසඳන්න බෑ කියැන කිසිම තැනකල් ඔය දක්ෂණ තලවල විශේෂයෙන් ඔබද චිත්‍රපටේ මතක්කරගත්ත බලන් මේ කඳුවේ හැම එකකම ඇත්තට කුල්න්නු තියෙනවවා ඇත්තට කළ හැක්කේ නවීන තාක්ෂණය භාවිතා කිරීමයිඒැන මේ නවීන තාක්ෂණයට අපි රූපගත කරන ඕනම දෙයක් මැකීමේ හැකියාව තියනවා. රේස් කිරීමේ හැකියාවදන ඉරේසරයක් භාවිතා කල්ලා නරි එතකොට හැබැ ඒ සහ යන මුදදල ලක්ෂ ගණනාව ගණන ඒ මුදල ගාඩි චිත්‍රපටි සඳ ැ කරල තියනවා. දැන් ප්‍රසන ඊළඟ කාරර්ණාවවතමයි ගාඩි සියලූ චිත්‍රපටිවලදී මේ පොදු ඒවල්ද පසන්නගේ නළුවරණ දමක් පෙරෙදත් චිත්‍රපටි හිපයක් බලුව වෙන ගාඩිනවේ වෙනවා බලදධී මට ැන දීතමයි නලුවරණ ඇ්‍ර ප්‍රසන්න රූපයට වගේම විශාල වදාානයක්ක එකක හ හව මේ එකනේ ඒ නලවුවරමේද කොහම ගාඩි එක් එදායි දන් එක දැන් එකක ඇතරම අපේතුම සමිල පිරෙ මැතනය කරාන්න මේක ගිතකමාන සන වෙන්නේ ඉතනයි ද මේක වෙනස්වී වෙනස්වී වෙනස්ව යෙනවන . අලුත් ර දක්වා මෙෙනවා නිෝ සජිත්තකම්බින මේ නළුවරණ ද මේ අනුක්කමනින් වෙරස්කරපු සහසේ වෙනස් කරන්න උනේ මොක්ද කිය හරි දැන් නලුවරණය ඔබ කිව්වාගේ වැදගත්වෙන්න්න මේ නිසායි ම හිතන අපි හරිම නළුවවා තෝරගත්තොත් වැඩේ සියට අනුවක් කිවරයි ඒකන එතකොට අපිට බිස් ලකු විශ්වාසයක් ඇති වෙනවා හරිම නළුව කියන්නේ ඒත් චරිතයට සුසම නලවා කියන එක ඒක අපි ඒ ඇහැ තමයි වැදගත්මදී දැ මෙතැනදී ම අමතක් කරන්නවැෑ මගේ විරිඳවත් දමයන්තිෆන්සේක තමයි නලුවර්ණය කරේ ඒ වගේම එකට සවිශේෂයේ පිළිබඳව දායකත්යක් ලබල දුන්න දැ මේ චිත්‍රපඩි ගත්තුත් ඇත්තටම අපිට නිලියක් නැතුව හිට මමතටපටිය රූපගත කරන්න මුදල් ලවිලත් නිෂ්පාදකෙක් ලබිලත් නිලිය හිටි. නමුත් හම්බෙන් තමයි දිනාර ගැෙන දැනගන්න ලැබුණ මගේ සහධ්‍යක්ෂ ට්‍රිලන්ගානේෂන්ගේ. ඇය මම දැක්කා මටහිතුනා ඇ තමයි මේ චරිත හරියන්කෙ බොද. ඇත්තට මම වෙනුව මන මේ චිත්‍රපට ලල් ටවැඩ ටික් වැඩහිටි කෙනෙක් කලෙ නමුත් ම එක වෙනස් කරා. ඒ වගේ තයි මම ඇත්තටම ලංකායි ජනප්‍රිය නළුව තමයි චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කරන්න හිටිය අපි පුහුණුවී මුත්කරා නොවත්තා කිසියම් ගැටලුවක් මතු වුණ එක හුගේ වර දක්වත් මගේ වර දක්වත් නෙමෙයි නමුොත් ඉට පස්ස තමයි දෙවනුව තමයි සජිතයෝගෙනාවේ. සජිත ගේ එක හේතුවක් තිමුණ එකක් තමයි සජිත ගැස් දෙක දැ මේ චිත්‍රපඩිය දයෙන් නෙේ. ආදරේ දක්වන තරඒ ආදරය හගේ හුදක්කන ආදරයේදී පෙරලා ඔහුට ආදරය නොලගුනත් හ ආදරය කරනක ඒක බයදුකමකුත් යම්පමාන බයදුකමකුත් ඇතුලේ හැබයි අපි කියනන්නේ ආදරේ ඔහු සියක් බලාකොරොත්තු එන්නේ දැන් ඔබ කිව්ව බයාදුකම කියනක ම සුකමල බවක මම හිස බයාදු බව සුකමල බව මේ හැම දෙයක්ම සජිතගේ ඇස් දෙී තිබුණා ඉ සජිත මම හිතන් ඒ චරිතය හ අකූර්ව ලෙස රඟපෑවා ඒ වගේ මෙහෙම කිය දැයි දැන් අපි ලොකුම ප්‍රශ්නය ඇත්තිනන මේ සිනමාව ඉතිහාස කතා ගත්තොත් අපිට පහසුකන්න හැ මේ කොන්ඩා සාරැවුල් සම්බන්ධී ඒ ඇන්නේ දැන් මේ අපිට පේනවා චිත පූප්‍රාමෝ තුළ අන්න පේනවා විද්‍යගේකෑල් කලර එක වෙනයි ඇත්ත කොන්ඩ පාට වෙනයි. ඒ වගේ බොරු රැවුල් පේනවා මේ නිසාම රජක කතම රජු රවල තියෙන ලකොට යට ඒකේදී ඒක නිසාම් ප්‍රේක්ෂක මේවට පටන්ග චීන තරම්පෝල්ටිකත් තියෙනවා ීන තරම්බලටගක් අ ඔයක්ෙදී මම ඉල්ලා සිටීමක් කරා මේ නළුවරනේද විශේෂය මන්දාමයන් තිකෙන අපට හොලගම මේ පැටතටම රැවුල් තියනයිසාහ රැවුල් මාස දෙක තුනක්ටස්සේ වන්න කැමතියයි ගාඩ් චිත්‍රපටිය දෙන්නෙක් හැර නළුුවන්න අතරින් දෙන කැර ශාම්ප්‍රනාන්දු සහ රවීන්ද රන්ධදනය හැරෙන්ෙන අ සියලූම කිසිම රැවුලක් අත් දැමෙන යිද ඒක චිත්‍රපටිය එක ඇ්ට පේනවා. එක තක් ලෙස හැඟෙනවා ඒවගේ රයින්ද රන්දනය මහතාගේ වෙස් ගැන්වීමේදී ලලිත් ධර්මර්ධන ඒවගේම සමසරරි කඳනගේවෙස්නිරූපණයෙන් දායක වුණා ඔන්නේ හරියටම කරා ඉ මේ ජයගැනීම තියෙන්නේ ඇත්තට විශාල ඉවසීමක් අවශය නවා ඒ ඉවසීම තියෙන පිරිසක් මේ චිත්‍රපටට දාය වුණා මම උන්ටත් නයගැති ඔවුන් මොකද ඔවුන් ඇත්තට ඇත්ත වගේ ඇත්තක් ලෙස මේ සියල් ඇත්තක් ලෙස ප්‍රේක්ෂකයාට දැනවීමට ඔවුන් නිසා තමයි මට හැකියාල නළුවරණේති ගන්නවාම හොමදුදරද මේ ල්ම් ඉ න හෙ ලම ොරාගන්නා අය සමහරවිට කැමරාවට මුළින් මුූුණ ද දම චිත්‍රපටේ සමහරු න්දක සමහර ෆිල්ලන් පෙනී නොපෙනී යනයි නමුත් ඔවුන්නක්ක ඕවන්ට මේචිත්්‍රපටේ ඔඕන්ට ලබාධයගේ උපරිමදායකතර බාර මේ කොහමද ධ්‍යක්ෂ කරකර ඒ කටයුත්තේද ඔඕන් එක ගනුද නොකරන්න බොද දැන් අපි දන්නවා සමහර හොඳයි කියරනලුව ලොකු මේ තමන්ග්‍රහම පාන කියියම ඇන ගන්නවා න මේ කැතුලේ මේ අප එහමත් දක්කේ නැතිමිස් නළුල් ලියන්වෙ තමන්ගේ අතරේක යන සමාටම තම පෙනී සිි කපපරයක්වෙන්න පුළුව. ඇබ ඔන් එකඒ චරිතයතුලට කිය ඒක කොයිවගේ කක්ද මේ හොදුවේ ගත්තම ඇෝ. දැන් ඕක ගත්ත මෙහෙමයි. මමත් ඉතින් මේ තරාකාලෙක අවුදු දහය දොලහ කාලේ නළුුවෙක් වගේ වෙන්න න හිතපු කෙනෙ. ට පැස්සේ ඉතින් ඒ නිසාම වෙන්න බැරිවම නිසාම. බැයිඒ නලු නිලියන් කෙරෙහි මගේ ශවීශේෂ ආදරයක් ගෞරයක නළුව ක තරහොතු නළුවන් කෙරෙහි තරාකුති වුණත් කිසිසිමනයක් එක තර නම විශාල මමහිතනි ෞරවයක් තිබුණා ඒ නිසා මා සමඟ වැඩ කර සියලූම නල්ලිලියන් ඔවුන්ගේ ජීවිතේ හොඳම රංගනය හෝ රංගනයක් විත ලබාන්නේී තිබ නිීටර් පනාාන්දු මාල්ලි ෆන්සේක ඒවගේ සබීත පෙර සනත්ගුණතිලක රයින්දරන්දි සාර්මල්ලර මගේ හොදදමා රංගපෑම් දෙක්ව ගන්න එකත් අනන්තරය සහඩ ගඩ සිත ඉතාමත්ම මං තෘප්තිමත් රයින්දරන්දිනගේ මේ චිත්‍රපටී රංගනය සම්බන්ධය කියැන සෑම ඉරිය්වක් මොහු ඉතාමත්ම සියුම් ියලඒ අවසාන ජබටි කම චි්‍රපට ස්තරන කැමත පයක්ෂ දන්නබැන ඒ මොතේ හ ංන්හිතන ස්නමා රංගන්න ඉතිහාසේ හොඳම නිරූපණයක් කලපු. මේ සඳහොයි වගේ මෙහැවි මක් කරාද. අපි හැම්බෙලේම දැනගෙනින් ඕන ඇත්තට මේලාේ ඒ චරිතය අභ්‍යන්තරේ මොකක් දන සිතුවිල්ලැකිවා. අහම්බ දේවල්න නමා. හම්බ දේවල් තියන මෙම ඔසන් වස් කියන සිනමාව කියන්නේ හම්බයිෙන් වෙන දේවල්. භාවිතා කරන්න විඩියහුල තමයි සි අපේ සිද මාව හැදෙන්න්න කකිරක් නමුත් ඇත මේක සත්‍යයඇත්ති නොයි ැු ානයක් ැඩට අපි ගාඩි ත්‍රපටියය රූපගත කරනවට මඒ දර්ශනයකදී රාලියෙක් පියාම්ගුව දිම රූපගතර පිපස ටිකින් රාජලියෝ දෙන්න දැ එක රුපගත කර මේ චත්‍රපටි සංස්කනය කරම විශේෂර්තයඇත්ක ම දෙැකු දයා නමුත් මෙතැනදී අපි හිතමු අපි දැමිමයි නල්ුව නිලියක්කට විතරයි නේද පුළුවන් මනුෂ්‍යයගේ අභ්‍යන්තරයේ ඇටි හැගී මෝනෙන් නිරූපණය කර අපි නේද කියවන්න එයා කටිංග කියන්න ඕන්න ෑනි මගේ ඇතුළි දයේකයි කිය ඒක අප දකිනොට ඇ නාටියල නමුත් නළුව මෝන දැක්කාමයා ඉගී වලින් තිවෙනනම් ඔෝහගේ මොකත් ඇතුළ වෙන්නේ කියනෙ උදාාරයක් කැඩීර කිසියම් විදිහක බකිවූ ර්ශනයේද වෙන දෙයක් තමයි හු අතරමංගීමක් සිද්දේවා. ප්‍රයින්්රන්ද රඟපාන චරිතය. ඒ අතරමගීමක් කියන ඔොහ අපට දයනවා ඔහ නොතකා ඇහැරීමක් වගේ. ඔහු යටපත් කරගෙන කොහොද ඔහුගේ පෞරුෂය තම ඉන්න පරිවාර් සේනා ඉස්සරහා දක්වන්නේ කියන එක. ඔහු මැනවින් නිරපණ කර අපැ අපි දෙන්නම. මේකයි මේ පුද්ගලයයාගේ ඇතුළ වෙන්න කියනෙක දැනගෙන එක ොච්චර දර්ග සාචාාවක්ක දැන් හ හොම කේවල චරිතයකද. සෑම කියේවල චරිතයක්ම සෑම පුකුඩා චරිතයයක්ම ප්‍රාමු ඉන්න්නවෝනන් ඒ අධ්‍යක්ෂකරය දැනගත්ත යුතුයි. ඒ මේ චරිතය මේ වෙලාවේ යගේ ්‍යන්තරේ ඉන්න මොකක්ද කියනක. යා කිසිම කෙනෙක්. මොක මම විශ්වාස කරන දෙයක් තමයි එසේ නොදැන කරන්න බෑයි. නල්වලියන්ට තියෙන සුවිශේෂ හැකාවතයි මම දැනගත්තට ඩන්නේ මම නුව කුන්නන හරි දැනගත්තට වැඩන්න එක කරලා පෙන්නීම හැකියා දීන්න නල්ුවන්ටසාහ නිලියන් එකට කතා කරන භාසාාවක් තියෙනවා අ අලි භාසාාවගේ එකට කතා කරන්න බාසාාවක් තියෙන නුවසා නිියන්ත කො කොගේ කියන්නේ ඔවුන් කෙරේ විශවාසය තබන්න ඔවුන්ට ක්‍රියාවදන්න ඔවුට ඇතුළ වෙන්න මේකයි කියලා කියන්නේන්න එවා ඒක ඔබ සිටිය ත්තද න්ට අදක්කක් කියන්නේ නන්න ඒ ඔුන්ට පේ ්‍රෝජයක් නෑ මුළු චරිතය අධ්‍යන්තරය සේරම ඔවුන්ට කියාපෑේ. අධ්‍යක්ෂ කරයා අඩව ඉතිබිය යුතුයි. ඒ බාහිර මතුවෙන ඔවුන්ගේ ඉංගි කියවීමෙන් කියවමිං ඔවුන් මතු කරන දර ඒ බාහිර ශාරීරික අබිනය හරහා අධ්‍යන්තරය කියවීමට ඉද ප්‍රේක් ක න්ට ලබාදීමට. එක පල නි ප්‍රේක්ෂක අධ්‍යක්ෂ කර. මයි ලන්න ඕන කමරායි මේ හරහා මොකක්ද මේලා ඇතිවච් හැඟීම කියන එක ඒ සංස්කරදි ත ස්පත කොට ඒකටත් ආශයි අතිශය මානුෂික හැඟී තියෙන සංස්කර්න ශිල්පිය එකන සංකරන සල්පර මානුෂ හැම කිය අ ඒගන මේ පෙනෙන රූපාවලේදී ඔහ සංස්කර්මය කළ යුත්තේ දෙබස් මතනව අර චරිතතයඒ ඔවුන්ගේ අපි විජාසහ ටිකරරි මේ චිත්‍රපඩි කතා කරන්න මොනතරම් අඩු දෙවස් ප්‍රමාණය ඔ දහුන්න්න අතර දෙවසක් නෑ ඒ දෙස නැති මොත ශ්‍රිකර ප්‍රසාත් සංස්කරව ශිල්පිය විජයා දකින ටිකරිගේ ඩකින ටිකිරි හරහා ඔහුට ඇතිවන හැඟීම වචනයකින් ඔහුට ප්‍රකාශ කරන්න බෑ නමුත් එ මොහො ඔහු හඳුනාගන්න. ංස්කරන ශිල්පියයට සිද්වෙනවා අධ්‍යක්ෂකරයා මේ මතු කරන්න දේ න මතු කරපුදේ අධ්‍යක්ෂ කරයා ඉල්ලලා සිටි දෙවන්න පුල ඊට වඩා එයාගේ හිල්ලදන ල අලුතෙන් හු කියවදදෝල. ඒ අලුතෙන් කියවීම හරහ කළ යුත්තේ එම චරිතවල ඒ අ්‍යන්තර නැත්තා එඇත්තියෙන්ඒ දෙදෙනනා අතරතියන සංවාදය අ්‍යන්තරවතියන සංවාදේ මතුව නා කාරයට ජිත්‍ර පඩි ංස්කමය කිරීම. ක ඉතා ම සරලව එකවා කිය කියින් කියන්න. ටිම සංස්කරන ශිල්පියක් මයිත ශ්‍රීක ප්‍රසාද වැඩ කර අද්දී මේ ඉඳහි ටහන ප්‍රසන්ධ මොකක්දයක් කිවවෙ කියලා නයි මේයි ඉ ඒ කියන්න මනුෂ්‍යතය පිළිබඳදවබෝධයක්තිී නොව අපි බල බලන් පනස් ගනවල හැට ගනංවල චිත්‍රපටි දැක් ඒ චිත්‍රපාටි ප්‍රසහිදින අතර මහැබැහට පේනන දෙ අත්තමයි මේවා කත්තා සංස්කරනය කල්ලා දීේ නෙ මනෙම සංස්කරනය කල්ල දී ඩයිලොක්්තු ඩයිලෝක් එකැන දෙබස මේයාඒක දෙපසක් කියනවා අනිතක්ක දෙබස කියන හැබ මනිස් සුහිතන් නෑ ඒනේ චරිත හිතන් නෑ දෙවස් කියන්න තුම ඉප ඩිලයින් ඒ වෙනස්සවා ගම්පෙරලිය රේකා ගම්පෙරලිය දෙෙලොක් අතරයෙනකට ලස්ට විරිස් මහත්මම වෙනසරන එකකල මිත්‍ර පිරිස් මහත්මය ඉ මොකද මනුෂ්‍ය ඒ ඉවසීම මනුෂ්‍යාව කියවන්න මනුෂයා මේ මේ පහරාව මහිත සිනමයි වැදගත් මොහොතත්තමයි පරිකල්පන එකන්ටෙලිෂන් එක නැති දෙයක්න අපි බලන් ඉන්නකොට අපි දැන් අපිහිටම මිනිස්සු බක්කාටිට තිබල්නවා එක අප අවාසනාවකට පුරදුවෙලා කෝල් ගන්න ගමන් ටක් ගන්න ගමන් දරටිපිට කනගම චිත්‍රපඩි බල්ල සම්ප්‍රදායයක් ලංකායි හැදිලා තියනවා නමු ඇත්තට බොහෝ අපිට මගැහැරෙන මනතු ඒපිිප කෑව නතත් වාඩිලා ඉන්නකොට චරස් චර චර සට ඒ මගහැරමවා දැන් මෙතනදී විකනි අපි මේ මේ මගැහැරීම මොකොදවෙන්න අපි පුරද වෙලායිඉන්න දෙවස්වලින් මලයි දෙවස අහන්න අහන් නමුත් පරිකල්පනය කියන්නේ මේ මූුණු දෙක අගත්තොත් ඒ දෙදිනාගේ චරිතයන් වර්ධනය වෙන් මූනුවල ඉගිමතන ඉට රිසා විජියය. දැ මේක කියනට තෙවැනි හැඟීමක් අපි ඇතිකර ගන්නන්නාස. ඒක නේද රසේ එක ඕනම කලා මාධ්‍යයක දන ඉහළම අවස්ථාවතම පරිකල්පනය පේනදයින් ඊට හා ගිය දෙ. අපේ තුළ රජලනය වනි එක විින්ද එක දැනෙන දෙයා එක කාඩත් කියන්න බැව එක දැනෙනකොට අප එක විඳවා එකොට දැන් ඕක නොදැනන්න කරූපනවිදිින් ඉන්නවා අනේදැබ නළුව නළව අරුපන විදිකකි රචර කරති ඕ හෙම එහෙම කෙනෙක් අහුනොත් ොද හැඩගස්සා කරන්න අධ්‍යක්ෂ කරක් ආ ්‍යක්ෂවර හැඩගසා ගත යුත්තේ අතන් සරලමදේ හෝේ ඉවත් කරන එක මේම සමහරලාට ඔවුන් අර අපින් චිත් තමගේ චිත්‍රපටිවලට නොගෙන ඉන්න පුළුවන් අ ද්‍යයක්ක්ෂුරේ හොට ඒමත් නැත්තන් ඔහුගේ කිසියම් විදිියක යෝගේ කිසියම් චරිකයට මංකිවගේ සුත්සුකමක් පේන්න තියෙනවා නම් අපිට පුළුවන් ඔහු පාලනය කරන්න හු හරහා මේදේ ගන්න කළුවන් චිත්‍රපටියක ඒ නල්ලිලියන් බොහෝදුරට ඒ තමන්ගේ ඇත් සහරලාට ඇ හැගීම් ඔවුට කටින්කයන් බැරෙන් කළුවන් නමුත් ඒක ඔවුන්ට කරලා පෙන්න්න පුළුවන් ැ මකෙන නල්ලියෙන් බුද්ධිමත් පෙන්න්න ඕන කිය කෙනේ ඒකන මේ අදහස් කරන්න බුද්ධමටති කියය ඔවුන් රඟපෑමගැන කියලලා තියෙනග මේ ජෝබේ ක්‍රමත්ය රඟපෑම ගැන කියවල නෑ එකෙන් අදහස් එන රඟපෑමගෙන ඔබ කියවන්න ඕ නැ රඟපෑම හැදර යුතු දයක් අනිවාර් හැබැයි ඒක්කම ඒ තුළ සමහරවි අපි ගත්තොත් දැ සමහර නල්ලලිය ඉන්නවා අනේද අපිගත් තරු ඔවුන් තර බවට පත්වෙලා දීන්නයයි මොකක්ද මේ තරුගුණේ එකත් මගරි අපිට මගහැර හැරන්න බැරි ප්‍රශ්නයස ඕ තර වට පත්වෙලා දීන්න අපි ඇයි ඔුන්ට ආසාක්තවෙන් ඇයි අපි ඇයට නැත්තැ නිලියන්ට ආසාක්තවෙන්න ලෝකයක් මොකක් දෙෙහි දීෙන ගුණේ එදවට ඒ මේ චරිතය තිීන අභ්‍යන්තර සිලුද මේදන් නැතිවන්න හොළක් නමුත් ඒ හොන්ට හැකයා ඔහෝට හෝ ඇයට හැකිියාව තියනවා ඒ තමන් කරනදේ හරහා මේ චරිතයේ ඇටිවන් නව් සියලු හැඟීන් චරිතය කියවන්න ප්‍රේක්ෂකයට ඉට දෙ. එක හරියට කියනවා වචනය මෙහම කිවුවත් හොඳ නල්ලලියන් හරියට නිසල්ල දිය පොකුණුගේ ගැබුරේ යැගර පේනවා අපි ගත්තුොත් ක්ලාක් ගේබල් ලඩු පුළුවන් පොල් ලියමන්් පුල මෙ මේ තරු ඒක හොඳ නලුව මවිශ්වාස කරනනාාකාරයට . ගත් මේ අප විශ්වාස කරනනි ඇයි මේින්වා තර මුොක්දදේ ගාමිෆහන්සේක ම හිතන විදිට මේ දෙකම තිබුණ තරගුණ තිබුණ ඒ වගේ අතිශේෂයුම් හැඟීම් නිරූපණය කිරීමේ හැකි අවත් තිබුණවා මටත් එක කනගාටුවක්ති න එවැනි එක වෙලාගට බාහිතනවා එවැනි පැරම්පරාවක් අපිට අහිමිවේ ගැන යනවාදෝ කියන එක ඒක්කම මම හිතනවා ඇතිම් ඔොහොම මේ අය වර්ධනය වෙන්නේ. ඉස්සර මාල්ිෆාන්සේකා ගාමනිිෆන්සේකා ඒ අයටවැනි නල්ලිනියට අවස්ථාව තිබුණා නැවත නැවත තමන් රංගනය යෙදමින් මේ හදාරමින් එක තමන් වගේ හැකියාවන් මහත් කරන්න. අද එවැනි අවස්ථාවන්නේ ඔවුන්ට කොටුවෙන් සිද්ුව නවධාරණය ක ැටිටිගෙනවන කෙනෙක් නාට්ටිකින් ජනප්‍රියවුුණාම රූපහනිියයට ගිහම රූපහ හරිම අඩුීම මෙසේ මේ චරිතයක් ගැන හිතෙනවා කිසියම් රූපකායක් විතරක් වයෙනවා දෙබසක් කියන්න ඒ ඒම නල්ලලියම කියන දෙයක් ඒ එක හරිියලව දයිනි කම්කරු රැකියාවක්ගේ එහෙම ස වර්ධනයවීමේ හැකියාව නැතිවෙනෝනේ ඒ වගේ මට පේනො හැබැයි අසල් ලැස ඉන්දියයා එනම් අද ගත්තොත් ගත් විශේෂයම මේ ලට් පෝම එක ආඩු පස්සේ කිය සුිරි තරුණ මේ ප්‍රීඩිකාවින් සහම රූපාහනීආකු නල්ලිනියන් අදද ගත්තුත් විසාල් විිෂය දක්ෂ නල් පිරිසක් කි දකිනවා සාහර සුපිරි නළුවන්නවා අබි බවා යන ජනප අමුතු ජනප යට හරරි මනෝ ජශ්ී වගේ නලුවන්න අතිය ජන මේී ඒවගේම මේ නිලියන් බිහවෙලා මේ වෙබ්සිරී සර්හ මෙම හොඳ දෙයක් මහිතනය ලංකාවේ තරුණතරණයන් ඒ මේ අනාගතයේද මේ තියෙන සීමාවලින් එහට ගිහිල්ලා ඔවුන්ට ජීවිතයනි රූපණය කරන්නට අවස්ථාව ලැබෙනවා නම්. අපිට අවශ්‍යයනවා ජීවිතය පෙන්න්න ඇන්න පුළුවන්නල්විලිය ප්‍රසාර තැ මේ බාතුරග එකතර කරන ආ වැදදි. එකත් තමයිද ගාමි ෆන්සේ මාල්ිෆන්සේක වගේ අයට තිිච්ච මේ යෙදීමට දිවිච් අවස්ථාව නැහැ කියලා එක මේක රප පශ්ණයක් ක නවා එතකොට දම් ගාඩි වගේ දැවන්ත චිතරපටයක් හදන්ඩ සාමාන්‍යය කැමත්තෙන් ඉන්න කෙනකොට ලංකාවේ මේ වෙළඳ පොල ඉඩදේද අමාරයි විශේෂම අදි හගන්න ය න බංකුලොත් රටක ජීවත්තයන්නේි නය කර හරගෙන නයගවා ගන්න බැරිගැනක තියෙන් බදමන සියට හැටහක නැන් සියට දැ හැට පහක්කි න අඩු නැ කිය හටත් හැටපහ හට කියවා ඒව විශාල මුදලක් දරන්න වෙනවා ආහාර සහ ඉන්ඩන සඳහා චිත්‍රපටියයක් කරන්න ගම් අද ගත්තුොත් චි ගාඩි අදකරාන එදා කරාට වැඩි තුගුණයක් වගේ මුද්දලක් යැනවා අපි මම දකිනවා මේ මොහොතේ අපිට කිසිම්ම ආකාරයක විදේශී ආයෝජන ගෙනාවේ නැත්තා ඉතාමත්ම අපි නරක දැනක ඉන්නේ. දේශය නිෂ්පාධකරුන්ට ඉතාමත්ම අපහස තත්ත්වයක්ත් ව න. මොකද වෙනත් ව්‍යාපාරවල ෙදෙනනාගේ ඒවි්‍යආපාරවලටත් ගලපෑම් මේ මොහොති තියන බෝධනෙදී. මේ පවත් පවතිච්ච වංගත තත්වය නීට පස්සමේ ඇතිමට ආර්ථක කඩා වැට එතකට චිත්‍රපටිය කීල්ට ප්‍රදර්ශනය කරන්න කිහාම තියන විධීමත් බෙදාහරීම්නිරටේ එයක් ගැටල්වා මේ වෙන කොටට දැන් ගාඩි චිත්‍රලපටය තිරගතවන බුදු ස්ප්‍රේක්ෂ ඇද මේ පලපුූ හමටද ඒ පෙර එදත් හම්බනාාමඒ කතා කරපු දේවල්ල තින පොඩි බල යම් පලාපු හැබයි ගාඩිත්තයක තරන්ගලෙනවා දැවන්ත චිතවරිහා දෙෙමල චිත්‍රපටදක් හිදදි චිත්‍රපටිය මේ මැද්‍යතමයි ගඩි තරන් කර කොමද එළඟට අපේ ප්‍රේක්ෂක සංකෑාව ඇත්ත කතාකොත් අපේ දවස ද අඩුව ලාති හරි කොමද මේක අනාගතය දී ආය නමුත් මේ අපවිසරට එන්න පයි හරි මේක අපි පලමුකොටම මම මේකැන මැසල් ලක්නේ එක යථාර්ථයක් හැඩිට වයිබ හිතන්න වෙනවා එකෙන පින්න ගෝලිය ලෝකෙ රක්ෂකයන් ගරසවිදිනවා සිංහල චිත්‍රපටි දෙමල චිත්‍රපටි මලයාලන් චිත්‍රපාට හිඳද චිත්‍රපටි ඉංග්‍රි සිිප මම කියන්නේ ඔක රසවිද ඕහන ඇල්ල සිංහල චිත්‍රපට ැන දෙන්නවු ඔබ කැමතික කොබ ල එතකොට ඒක කමන්ගේම කිවත් නැත ප්‍රේක්ෂකහ බල එතකොට එතන්දි අපි මේ ගෝලී ලෝකය ඉන්න ඕන එයිති අපිටත් වෙළඳබලක් ස්වාගතයතුවු මමි විශාස කරනවා ලංකාවට අවශ්‍යයි මේ සම්ප්‍රදායික සිනමාශාලා වෙළඳ පොල ආරක්ෂා කරගනිමින්. අරක්ෂ කරගන්න විශාල දේවල් වගේයක් කරන්තින. ඉදලි බල බිල වැඩිව වනො චිත්‍රපට සිනමාශාලාාවට විශාල ප්‍රශ්නයක් වීන දැන් කෙටි කාලයකට අහෝසිකරපු බිනෝද බද්ද නැවත්ව ඉල්ලා සිටින දත්වයත්තිේනවා. ඉතාමත් අභියෝගාත්මගත ඇතැනකයි සිනමාශාලා හිමියගේී. එනිසාම් ඔහුන්ට කිසිසේතුන දොස් කියියන්න බෑ සමහරලාට මේ සිනමාශාලාවක දෙමළ චිත්‍රපටියයට දර්ශනයක් දීලා, ගාඩි චිත්‍රපටියයට අදර්ශනයක් දීලා. ි ට දශය ද සිංහල ිත්‍රපටියට ව දර්ශනයක් ලබ කොට මෙතන ගාඩි චිත්‍රපට ති එක දර්ශනය මෙතමයි යතරය එ ට දැම්මන් එහාට මෙතැනින් එහාට වෙළඳ පොළක් අපි ස්වාගත් යුතුී. ද මේ සඳහා තමයි මමනම් ජීවිතය අඩිකාලයක් අප ගත ගල්. මයි සඳහා කටයුතු ගල්ලත්තිී නො. එති ඉදිරී කාලය තුළ එසේ අපට සස්වාගණ බැරව . ි ඩයිනෝසරයන් බවට පත්වීමට නීහවිතද පසන්නද මෙහමකක් තියරන්නේ දැන් ලංකාේ තමයි මංහිතන්නේ ශක්තිමත්ම රාජ්‍ය ආයතන තින චිත්‍රපටකර්මාන්තය සම්බන්ධ පනිකල් ප්‍රතිපතිය තියෙන පුල ලංකාවෙේලා ජායත නැතිෙන හැබැයි දැන් අපි කවදක්ත් මලයාලම් සිනාව ගැන පි තිබුණන්නේ අප පරම්පරාව තිබුණ දුර්ගෝ පාලක්‍රෂනලාලගේ සිමා කරු. වර්තමානය මේක වර්මාන තාක්ෂතික තවරන පරම්පර ෆෂන් එකක්රන අපි දන්නැති කොරියාව ගැන හෙමනැත්තන් තුරජය ගැන අපේ ඇතුළේ ලොකු ආකර්ෂණ කතන. ඇයි අපිට බැරුණේ ජන සංක්‍යාවක් අම්්‍රමාණය පිට ටොලතින්න අතිනය ඔුසු ගානාව සේ කවදක්වත් බැරු වනා ලංකාවෙන්ගේ පිට අප සිනවාගගේෙන සිනම අරුද අද පාලකයන්ගේ ප්‍රශ්නාවද මොක්ද මොකද හොදකාලාසරුණ ෙතුරන පන්න දිගටම හරි පාලකයන්ට ම ඔය සම්බන්ධයන්න වරදක් කියන්නේ මුත් ය හැට්ට. ඒ කාලෙත් අසුව කාලෙත් මට මතකයි ප්‍රමෝෂන් චිත්‍ර පඩි සංස්ථා මැදිහත් වෙලා ප්‍රවර්ධන කටයුතු වල දුනා ඉටට පසුවේ ප්‍රවර්ධන කටයුතු වලේ දුනේ ආසියානු සිනමා කේද්‍රය පෞ්ගලිකා අතනෙන ඇස්ලි රත්මි භෝෂණ හත්ම දැන් මෙතනදී ප්‍රවර්ධනය කිරීම උධාරය කැටිට ඉරණ සිනමාව ප්‍රවර්ධනය කිරීමට ඒ රාණ රාජ්‍ය යතන ැදිිහොත් වෙච්චි ගත්ත සමාජාද කඳවරතියන කාලේ ඔවුන් මැදිහත් වනා ඉට පස්සේ ඇත්තටම අපි කළයුතු ලෝකෙත් හොඳ චිත්‍රපඩි හදදන නැතන් ත සිනමමාගරුවන් අපේ ශාල පිරිසක් කියන්න කා චිත්‍රපට ුලට ම හිතන්න එනවා ඇති චිත්‍රපටි ද හස් ගාන ඒ චිත්‍රපට ුල්ල තිරගත කිරීමට අවස්ථාව ලබාගන්න. එතකට දැන් අපිට සිද්ධ වෙලා තියෙනවා මේ තරගේඉගැන තරගෙන් පරදි නැතුව ඉහලටම යන්න එකන්නේ එක පැත්ට. ඒයන්නේ ආකර්ශණය දිනාගන්න වෙන. දෙවැනි එක තමයි ඔබ කිව් කාර්ණය දැන් ගාඩි මෑතදී ස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කර ඒවගේ මගේ චිත්‍රපටි පමණක්නමේ තවත් චිත්‍රපටි ගනාව සාර්ථක ප්‍රදර්ශනය කර. ඒවගේ කැනඩාවත් ප්‍රදශනය වෙවිින් පවතිනවා. මගේ ඉල්ලිීමමක්තියනවා අපිට අවදහාව දවසක පත්ව යුතුයි ඉන්දියානු සිනමාව කටයුතු කරකු ආකාරයට එකම දවස තුළ ශ්‍රී ලංකිකයන් වැඩි පුරජීවත් වෙන ස්ට්‍රේලියාව යුරෝපයේ රටවල්කිහිපේක ඇමරිකාව මේ එක මදවස්සේ අපි ප්‍රදර්ශනය කිරීම අස්ථාාව ලබාගත යුතු ඒ සඳහා පලවෙනි පියවර තමයි අපි ඒරටවල බොක්ස් ෆිස් එකට ඇතුල්ලෙන්නෝ ඒ කියන ප්‍රධාන අර චිත්‍රපටි ධාරාය පෙන්න්නන ඒ සිනමාශාල සංකරීමයට ඇතුල්ලන්නවා. ඒක කැනඩා දැන් සිදුවීම පාතින අස්ට්‍රේලියයායි මේ වසර සිදුවනවා ඒ නිසා මම විශවාස කරනවා සිංහල චිත්‍රපාටියකට අතියන බපසරිය මේ හරහා පොළුල්ලිෙනවා ය ඔබ දමුතුුවෙන් කිය යුතු දෙයක් නෑ නන්රෙසිඩ් ඉන්ඩියන්ස් එන්න රයින්නල හ නිසා තමයි ශාරුකාන් කෙනක් හැදුු නද ඔවුන් තමයි ඒ අනුග්‍රහ දැක්වේ. ඒ තමයි දිල්වාලේ දුල්හනය වගේ චිත්‍රපාටි නැරැග. එතවටද මේ පිරිස අපි ගත්ත විශාල උන් දුවක්ති නොස්ට්‍රේලියයායි විශාල ජනගාණයකින්න දෙමළ ජනගානයකුත් න්නවා කැනඩ සිංහල ජනදාාවකුත්තින්නවා ද මේ සේරම අපිට අපේ චිත්‍රපාටි අපේ බ්‍රධාන වපසරයට ඇතුළ කරගත යුතුති. ඒ වගේම පහුගිය දවස්සල මට ආවා කිසියම් නිෂ්පායන සමාගමක්. ඕුන්කිවක් අප සිංහල චිත්‍රපට නිෂ්ානය කරන්නට අපි කැමති කියල මංකව අපේ ආදාය මෙෙන්න්න මෙච්චර අප ප්‍රට්ට සංක්‍යාව අපි මෙචරට අඩු වෙලා තියෙනවා. ඔබ නිෂ්පාදනය කරනවා නම් දායක වෙනවනම් බෙදාහැරීමට දායකව යුතුයි ගැන ඔබ ඔබලා ඉන්දියාවේ හදන චිත්‍රපටි බෙදාහරිනයි ඒ සංකීර්ණයට අපේ සිංහල චිත්‍රපටිත් ඇතුල් කරන්න. ඒස ලිබල නිවාර්රම ්‍ර ලාංකික ඒරටල ජතාව නරු දවේ. හැබයි අප අව දිනාගන්න පුළුවන් වුනු අන්න ප්‍රේක්ෂ පිරිස වර්ධනයන. ඊලගට ඩිජිටල් මාන්්දියෝ න අපි ගමු දැන් ඇතිලාතින නෙට ලික් ඇමසන් හොට්ස්ටා මේ වගේ තියනවා. ඉදිරියේත් තවත් ඇතිවීමට නියමටයි. මේ හරහා මේ චිත්‍රපටිය සිනමාශාලාක පමණක් නෙමේ. අප සිනමා අද රසවිින්දන අපි කැමැතින් වනත් තකමැති වුණත් ගෘහස්තවත් ඒ සිදන ග්‍රහස්ත විින්දනයක් ගොඩට පත්තු ලී ඊත රැක්්නෙමයි උමන්දුම්රියක ගත්තොත් ලඩනේ බොහෝද දෙන ඉස්සරපොත්ත් තකෝ මින්ගියයාන අද චිත්‍රපටි නර්මමී යන්න හන චිත්‍රපට මේ මේ කනට ය ප්ලක්ස් ගාගෙන මේ තමන්ගේ හිෙට් මේ මේ ෆෝන් සෙක්ක චිත්‍රපඩියක් නරපනු අපි කැමතියෙන් ගාඩි හදලදන්න සිනිවාශාලානු ප්‍රදේශනය කර නොමුත් අපි කැමතිවුුණ ක්කමතිවුණා චිත්‍රපටි මේ නරමනු දුොන මෙතැන්ට අප ඇත් ලත්ේනක චිතපට බඩ පුලොන් කෝච ඒකත් එ කල්පනා කරන මම හිශ්වාස කරනවා අපි දේශී වශයෙන් අපි ිෂ මේ වර්ධනයක වෙන කරන්න ඕනෑ දේශීවාශයෙන් විශාල අර්බූදයකට ලක්වෙලා තියෙන සිනිමාශාලා දනුග්‍රහ දැක්විය යුතුයි මේ ප්‍රවර්ධනය කිරීමේදී මමද මේමනට අපට රාජීම බලාපොත්තුවවෙන්න බෑ ඇත්තතත් මේකයි අපි කැම තිීදෙනවන්න නමුත්දහම බලාපොත්තුවවෙන්න බැ පකුගේ කාලය තුළ මේම ක්‍රමක්‍රමය අනුග්‍රහ අඩ වන ඒ බොහෝවෙලාට ලිපියක් තමයි ඒ ඉල්ලිපියල බන්නබ කරදශසින ක ිිය බන්නක් ෑ කටඩදාශසින පි ඇත්ත දත්වය ොත්ෙන එතකොට දැන් මෙන්න මේ ආකාරයට සිනමා කරුණු තමන්ගේ පැවැත්ව සඳහා මමවිශ්ශාස කරනවා තමන්ගේ ප්‍රේක්ෂ් ආමන්ත්‍රනය කරන ප්‍රේක්ෂක සංඛ්‍යාව වර්ධනය කරගත්තේ නැත්තම්. ඒ සිනමා උත්සවහරවෙන්න පුළුවන් හමල් ඇතම් වෙන ඕනම් මාධ්‍යියකින් වෙන්න පුළුවන් ඔවුන්ට පැවැත්ම හැකියාව නැති වෙනවා. තැන් මේ හදන බහුතරය කකූදන් අපි දකින වුරුද් කට චිත්‍රපටි ලංකාවන ොැතර ප්‍රමණ මේ ප්‍රමාණයේ සහ මේ ආයෝජනය කරන නිරරාධය යෝනය කරන කොච්චරදුරට අපේරට මේ සඳහ අනාගත ඇත්තිේද. මෙ මැද අපිට නිරපරාදය කියලා අප දෙන්න කතා කරට කෙනෙක් ඒ චිත්‍රපටියකට ආයෝජනය කරන්න ම හිතන්නේ බලාපොරොත්තු ඇතිවයි. එතැන්දී තමන්ග චිත්‍රපට හැමෝ ආදරේ. ැ ඇතරම ලංකාය අපි දන්නත් බොකු ගැටලුවත්ති න චිත්‍රපටි පෝලිමක්තිී නෝ මේ ප්‍රදර්ශනය කිරීමට වරම්නැත ඒවගේම ඉන්දියා දැන් මේ රට ඩැන් මේ මොහොතේ පවතින තත්ත්වයන් අනුව සෑම සිනම ශාලා හිමියෙක්ම බලන්නේ කිසිම් ආකාරයකට තමන්ගේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන් නරබන්නට එන්න චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමටද මේ තත්ත්ව නයටටතේ ඇත්තටම මේ බොහෝ චිත්‍රපටි ප්‍රදර්ශනය වෙන්නේ නෑ සමහර්බන් දන්න චිත්‍රපටිතිය නො ඒ අත් ප්‍රදර්ශනය කරගන්නට බැරුවය සමහරලාට අපි ගත්තොත් ගුවන් ්‍යානාවලට විකුණ නො හුවන් යානාවලදදි නර්බන් ප්‍රේක්ෂකන්් නර්බන් ොක මුදලකට නෙමේ එ මේ බින්න මෙතන තත්වකට ඇත්තටම පත්වෙලා ති නම් ඒ ඒ නිසා ම නිස්සාාස කරන එකක් පවදින තත්ත්ව ගැන පිසිම් විදිහක දැනුවත්වීමකුත් අවශ්‍යයි කොච්චර මේක අපි ඉන්න තත්වමොකක්දකී. පහුගේ අවුද්ධ විස්ස විතර ඇතුළට ද දහරන කැරකොත් අපි හක් දනවස අසුවෙන් තමයි අපට සනමාගර්මාන්තේ ප්‍රේචෂ කදවස අඩුවටක දැනන්නේ ගනගත්තෙන තුනාට මුල්ලහල යන ගඩන්ගන්න බැයි දැන් පහුගේ අදසක දෙක්ක තුලා ලෝකෙ පුරාම් පිලස්සකහන් ඇයි මේරටේඒසනමාාවක අවබෝධ කරගත්ත නැත්තේ. අබධර ගත් යි සි ඇඒයි අවබෝ නො හතුන අපි මේ ගනිතයට හොක්කමති ජාතිය සංක්‍යලයකන වහ කදුරු කිසිමගැන සංකයාලයකන බලව කැම තින මාක්‍රෙන් බ එකන ලෝකයේ ිගත නොගතු බොරුජාතිත තුනක්වනත් සංක්‍යාලයකන නො සංක්‍යයාලයකන නොදැන අපි ගත්තොත් දැඔබකිව්වාගේ තැඩම ගත්තොත් මම දැනුත්ත දෙදස් එකේ ියන කොළහක් තිබූ ප්‍රේක්ෂක සංක්‍යයා මේ සිංහල දෙමල ඉි සියලුවූ චිත්‍රපට සඳෝ එක මිලියන හත්තකට විතර අඩුවෙනවා දෙදස් දහට දස් දානම තකොට මේ මේ අඩුවීම දි අපි ම හැමලේ විශ්ාස කරයක් ම මේ අඩුවීමත් එක් ඒ අයි වෙනත් තැගවල චිත්‍රපඩි නැරබවා ැමති ලකාවේ සඳහ නිස්්පාද කරය ආයෝජකයට ආයමක් කනකම ේදක් රිිය හරි අන්න තනයි ගැටලුවති එව ඒක හැදිය යුතුයි. ඉතින් අරෝර ඔබ කිව්වකාරණය තයි මම විශවාස කරන්නේ අපි මේ මේ සඳහා කිසියම් විදික දැනුවත්වීම. විය යුතුයි මම ඒක ඉල්ලා සිටිනෝ කිසිම විදිට තමන්ගේ ආසාවතිපුලු අපි කියන්නක් බෑහැෑරුන්න. ඒ නෑන චිත්‍රපට මේ කාලේ හැදුව පාඩුවන ඔක චිත්‍රට හදන්න්න ැකිවල ම කිව චිත්‍රපටි හදුවොත් ට පාඩුවෙන්ට පුලුවන් කිය කනෙක් යි ට නැක්ග යි අපි නැක්ගහම වැරදිද පස ලංක අධ්‍යක්ෂ කරන්ගේ ප්‍රශ්නේ නිෂ්පාද කරුන් ප්‍රශන නිපාද කියන්න යිට හ එක එක වෙනමම වැඩසටහන නිෂ්පාදක කියන්නේ මේ බුදල්ලාජන කරන කෙනට නම චිත්‍රපට නිෂ්පාදනය කියන්නේ න. මේ සියලු ගණං හැදීම කොට අධ්‍යක්ෂකරයාගේ මනසේ ඒ තියෙන හෝගේ ඒ කෘතිය සපල කර ගැනීමට දායකන පුද්ගලයාට හු ගනං හැදීම කර ගුත්ේ කෙනෙක් මුදල් තිබුණ පමලින් චිත්‍රපටිය මේ ආයජනක කරට ඔහු නිෂ්පාදකයක් වෙදින අපරට නිෂ්පාදකයන් අවශ්‍ය නිෂ්පාදනක නව පරම්පරාවක්කාශ්‍ය එක හිරවීම ක අපිින් න්නනේ අපේට බොහොම අඩුවෙන් තමයි අපිට නව අලුත්තෙන් බෙදාහරිනෑ ඇතුල අපේ හතර දෙනෙක් විදර මේකති යෙන්නේ මේ සුළු පිරිසකගේ එක ආධිකාරයක්. එතකොට එතනත් තුල්ලෙන්න. ඊළඟට ගත්වොට නිෂ්පාදනයෙන්. කොහොමද මේ තම චිත්‍රපාඩියකට ආයෝජනය ගෙනෙන්න්නේ කොහොමද ඒ ආයෝ්‍යනය කොහොමද නැවත උපයාගන්න කියන එක ඒ මනසිං. චිත්‍රපටි කර්මාන්තයට එකතු වෙනය හරි අඩි එකො නල්ඩලලියන් වෙන්න න සල දෙෙනම අදයක්ක්ෂ කරන් වෙන්නයි කැමති. මම විශ්වාස කරනවා මේ නිෂ්පාදනය කියන විශය ඒ මම හිට විියවෘත විශ්ව විද්‍යාලවෙල වෙන්න පුළුවන් චිත්‍රපටි සංස්ථාව න්න පුළො මේ ඇතුල්ලත් පියයුතුයි ඒ ඒ ඒ ඇසිං සිතවීමම් ඒ ඇසින් සිතීමට මට දැ එවැනි බලපෑම මට එවැනි අයක් කාය මම ලෝකේ ඉන්න හොඳම නිෂ්පාදකය එකෙක්ක වැඩ කරපු නිස. බතු පැසලො හ අ්‍යක්ෂ කරෙක් නෙමයි මම මේ කියන්නේ අර කියන උකටලි නි්පාද කරෙක් මචංචිත්‍රපටිය සහයෝගේටන මුත්මන් නිෂ්පාද කරන්නවා බොහමට ක්‍රියාවලදී ක්‍රියාවාවලියේදී මට ගැන්වා කොහොමද හිතනවේදදදස් සහයේද ඒවාගේම තමයි මෑත දිහම් බොන පසුගිය වසරේ හොඳම චිත්‍රපටියට එකකඩමි සම්මාන් දිනාග ජයන් කැම්පියන්ගේ මුල් චිත්‍රපටිවල නිෂ්පාදකවර . ඉතිං හෝ අස්ට්‍රේලියයානු නිෂ්පාධකරෙක් ජන්මනාඩ්ඉ කොහොමද ඔවන් හිතන්නේ. ඇබැ එකක් තමයි ඔවුන්ටත් ඔහ අස්ට්‍රේලයායි තකට වාසනාවක්ටියන ඔස්ට්‍රේලිය ස්ක්‍රී අස්ට්‍රේලිය හර සි මුදලක්ලබෙන. ඉතෝරගන්න චිත්‍රපටි වලට නොවත් ඔන් ඒ සිටීම කොහොමද කරන්නේ කියන එක. මේ මේක වෙනමම දෙයක් මෙ ටවදුරට නිෂ්පාදක ඇහැන් සිතන් නැත්ති නම්. ඒ චිත්‍රපටියයේ නිෂ්පාදක කෙනෙක් නැත්ත. හරිම අමාරුම ඉසරහටය. ඇත්තරම ගාඩිවලින් පස්සේ මේ වගේ චිත්‍රපටියක් හදන්න පුළුවමහිදපේ. මට අමාර මට කාටත් කියන්න වැෑනි මට විතරයි පුළුවන් ට ැකිලි මට කියන්නබේ. මම මට එක මොහොතක පහුගිය කාලේ. හිතුුණා මේ මේ ගාඩි ඉතිරගත ඔොත්තුේ ඔන්න ඔන්න මෙන්න දැමමාර හැදුවනේ යුද ත්‍රිත්වය වගේ නුවර යුගෙත් මම හදන්න ඕනේවෙනි ඉත්‍රපට තුුණා ගාඩි අවසන්දය නව ද්‍යසයටසය පහළවෙ පෙබරවාරි පහළේ ඉට පස්සේ දහටේ කැරැල්ලක් ඇත්තියෙනවා. මේ තාමත්ම කැරැල්ලේ තියෙන නාටකී අවස්ථාවන් එමට ඉ විශේෂම වෙල්ලස්සේ සටන. මම හ ලෝක මේ අදරාජ්‍යයක් එකෙක්ක ඉතාම කෙටි කලගේම ලොකමම ලොකම සංග්‍රාමයේ මම දන්නාකාරයට සංග්‍රාමයන් ලෝකයේ අධ්‍යනය කරනකට තවමත් අධ්‍යනය කරන සංග්‍රාමයක් වෙල්ලස්සේ සටන ඉදිින් ඒැනදී දහස දක්වා අතරි සත දක්වා තවච්චිත්‍රපටි දෙකක් මම හදන්නාස. නමුත් මම දන්නෑ මේ පවතින මේ වාතාාවරණය ඇත්ත එක්ක ැන්න පුළුවන්වේදගෙන සමහල්ලට බොහොදුරට ගාඩි මගේ අවසන් සිංහල චිත්‍රපටිය වෙන්නක් පුළුවන් මම එහෙම කියන්නේ මට අද පහසුයි සිංහල චිත්‍රපටියක් හදනට වඩා ඉදි බාසාාවෙන් චිත්‍රපටියක්හදනය එක ඒට හේතුව අක්තිෙන විශේෂයෙන්ම ම ඇත්තරම ලැස්තින් හින්දිසා මලයාලම් බසින් චිත්‍රපටියක් රූපගත කරන්න මේ තව ටික දවසකින් පප්‍රාරිකු මාර්තුමාසි ැ රපත කර ලං යිට පසනුම න්ියයා තවත් චත්‍රපටිය රුපගත කරන්න දක්ෂණ කරන්න අවස්ථාාව බලතිීන හේතුව දැන්ගත්තෝත් මම මලන් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරොත් එහි ඉරඟ පාන මලයාලම් නල්විය ඒ ඔවුන්ට වෙළඳ පලක්තිනු ඒ අපි සුමාන ගණනාවක්ගේ චිත්‍රපටෙන් තරගැන්නේ මේ සිනමා ශාලාවල තිර ගත කලොත් අර කිව ෝ ලට ෆෝම්මක් එකට දුන්න ඒ චිත්‍රපටය අප වේදන් කරන මුදල් හගන්න පුලො නමුත් අපි ගත්තොත් ලාංකීය චිත්‍රපටය අපි හැඩුවත් සිංහල බසින් එම චිත්‍රපට හදුව දැන් එකට මේ සියලුම ප්‍රශ්නවලට සින ආශාලාවල තියෙන ප්‍රශ්නය ගෝලිය ප්‍රශ්නය ගෝලී අනිච වෙන මත්තුවන ප්‍රශ්නයන් සෙල්ම් ප්‍රශ හ චිත්‍රපටිය ැදුවත් ම ඒක අදසන්න ම හිදිි චිත්‍රපට හෝ මයාලන් චිත්‍රපටි දන්න මේ ලේසිකද කියලා. නමුත් අ අපි දෙන්න කලින් කතා කරා වගේ ගාඩි චිත්‍රපටිය අදැහැදුවොත් ඉතාමත්ම අධි මට හිතන් ලමාරුයි මට හිතන් නමාරුයි නමුත් චූර නිෂ්පාදකයකුට පුළුවන්වෙන්න පුළුවන් ඒට ප්‍රතිකාරම හ එ අපි ප්‍රාථනා කරමු එවැනි ා නිෂපාදක එයා හැන් හිතනය නොිහිවේ එතට ඉන්දියයානු චිත්‍රපටය ගන කතාගරම හිඳම දැන් ඉන්දයානු භාෂාව කොච්චර දුරට මට නැත්තම් වඩා වැදගත්තෙන්නේ ඕපෙන් හිතීමටති විච්චා ගක්ම දන්නක. අපි මටෝක කිවේ මේ රැෙන්් චිත්‍රපටී රඟ පව් ප්‍රධාන නිලි ඉරරිං ජයක් ඇෑ ස්ස්ටලන්ට. මේ පත ලද නමුත් ප්‍රන්සක මස කතා කරන විිලිය චිට්පටි අධ්‍යක්ෂණය කර ක්‍රිස්ටෝ් කිස්ල කිසල පොඩ්ඩක්ව ැනගෙන හිටියනෑ ප්‍රන්ස බසා ර චිත්‍රපටි අධ්‍යක්ෂය කරත් නමුත් වරීන් ජයකෝ් මටිකල්ති නො ඒ කර හැම මොහොතගදමි හඩ හරිද නැද්ද කියලා කවීම හැකියා හොට තිබුණැ කියෙන ම මයාලම් බස දන්නේ. නමුත් ඒ චරිත මම විශ්වාාස කරනවා මට පුළුවන් කියලා. ඒ චරිතයේ භායන්ඒ ප්‍රකාශ කරන ආකාරය හඳු නගන්න සන්න අපි දිගව කතාවක් කලා මහස තර වෙනෙන මාත්‍ර කවලදිය මේ ගාඩි එන්නේ මෙමාසේ දහ නම්වෙනි ද විශ වල සි වනි තමයි මහජන පදර්ශනය හරම වෙන වැදගත්දේ පළවෙලි චිත්‍රපටේ හදලා හරියට අවුරදු විසිය කුත් දවස් දෙකර පස්සේ ශිෂල ගිරිකනිී තරයට ඇවිල්ලා ජන ජනවාරි දහත විෂයකද ජන දහත. විශිකල තිස්ස මොකද ජන ජනවාර දැනේ අනුුව තිස්ස ග බැලුව ම අරු මතා සත්තුට කර මොහතක් මොහදකට නමුත් සත්තුට නැතිකර ම බැල්ලුව මගේ ය සවුරු හ කලලා දන්න නේ යක්ට වීම දන මටපුොල සතුක් තිස්ස කවුරුත්්කට කලින් මේ සිරමාව අරම්භ කරනකොට සිසල ගැනගත මොද හිතන් ැපී විසිසල මම ඉතාමමඒ මුළු ක්‍රියාවලීව රසවිද ක්‍රියාවලියා. වික ඒ මගේ දැනුම සිනමා බස්ස සම්බන්ධයෙන් මම කියන්න ම ගොඩා දන්නයි කියලා න අදට වඩා අඩු වදනම් හිටියය කියක මට කියත හැකි. නමුත් ඒතියේදී මට උනක්ත් තිබුණ ඒ ඉවක් තිබුණ ඒ වගේ මුොකද ඕනේ ගන්න ඕනේ කියලාට හැගීීමමක් තිබුණ එකටසාහවෙච්ච නල්ලලි පිරිසක් හිටියා විශ්පාද කරෙ හිිය ඒට සහයවෙච් සනක් ගුණ දෙලක ඉතින් ඒ මම ඉතාමත්ම රසවිදී චිත්‍රපටිය අරුණ මගේ සියලුම චිත්‍රපට මේ මාසි මම දැ යන ළඟදිම සිංගප්පූරුවට සෑ සිංගපූරුවයට ආසිය අනුසිම එකඩමීය මේ සියලුවම චිත්‍රපට අනාගත සහ සන්රක්ෂණ කරන චිත්‍රපටි පමණක්නමේ මගේ සියලු ලියක විලි චයරූපඒසියමුදේවල උන් සන්රක්ෂණය කරනු මගේ සිනුමා ජීවිතය. එ බලාපොරොත් වෙන කවදහරි දවසක සිසලගෙන ගැනනි චිත්‍රපටියත් ඒ පිටපත්තිී නොව දැනටත් නමුත් හොඳ හොඳ පිටපක් සංරක්ෂණය කරලා එක් නැවත අපි ගැන නැවතතු ප්‍රසිසන්ස් කරනය කරලා ගන නව හර ගව කො ත ව හ ෙනසේ. නැවත චිත්‍රපලේ නැවත නිීමයි්චක් කරන්න ඔත්ක ්‍රීමේක් එකට යායුතුන් නැහැ කියල මම විශවාස කරන්නේ ඇයි දෙැන් අපි මේ හැම්ම එකක්ම මම ඒ ජීවිත කාලය තුළ සහ ඒවකට පැවති සමාජ තත්ත්වන් තුළ මට දැනනු හැඟීම් ප්‍රකාශනය කරු ලතිෙන් වාසනාවකට ශ්‍රීලාංකික ප්‍රේක්ෂකයන් තිස්සෙක් වසරක් ම <mah> ී ිත්‍රපට ආදා ලකපු චිත්‍රපට ාඩුව චි්‍රටි න පුහන් කලරු චිත්‍රපටි නැරම්ගවා අදනන්නත් බොහෝ දෙෙක් ම හුරන්ු පුරහඳ කළර චිත්‍රපටි අධ්‍යක්ෂ කර හැටියට රැ. ඒඒ ඒක රීමේකක් නැවත කරන්න බ මමඉනමුත් ඒ මට සතුටු වන්නපුළුව ම ඒදවස්සල සිනමා කරණය හිතපු හැටි. ජීවිතය ගැන්න දැක්ක විදිිය යි චිට්‍රටිය නැවතත් ප්‍රසිස් කරන්නේ කරන්න පුළුවන්නම්. ඉ හැබැයි ඒ මතකය මගේ මක ඒ සිිට් පටි රූපර්ධ කිරීම මතකය ඉතාමත්ම සුන්දර මතක ඕ අවසා අනමදේ සිංහලනු ඉග්‍රශන දෙකම හලින් භාෂාවහසුරණ දන්නවා හැබැයි භාවිතා කලේ රූපයකෙන භාෂාව රූපයකෙන භාෂාවට ආදරය කළ කොහොමද රූපයකොයි වගේ. රූපේ බාසාට ඇත්තර්ත්ටම ආදයකරොත් බුරුකියන් නොන්ෑ මං චිත්‍රපටි පිස්සේ මම මේ රප මම දැන් කියද හැකි මට මේ රූප දෙකක් එකතු කරීම හරහා ඔබ තුළ හැඟීමක් මතු කිරීම තමයි මගේ රැකියාව මුත් ඇත්තට ම මොනරූපට දාදරෙකුර නිිලි ියන්ගේ රූපේට. තරගවන් රූපේටන ආදරරේ අපි ස්කෝල අනකාර චිත්‍රපටි බලන්න කොට අපි ආදරේ කර ඒ චිත්‍රපටිලන්න තරකාවන්ගේ රූපේට. මේටන අපි වශීවුණ. ඒ වශීම හරහන් සිනවාට ඇදුන. ඒ ඇදීම හේතුකොටගන ටිකෙන් ටික ඒත් එක්කමේද. ඒකත් එක්කම තවත්කාරණා මේක දැනගන්න පටන් ගන්නවා මේක තව රසයක් කියල දෙයක්ත්ති නවා. ඒ රහා ඇතිවෙන්නේ මේ රූප භාවිතා කරන ආකාරය එතකොට මේක ඉගෙනගන්න එක තමයි මේ අතිස්සෙ කවුරුක්්ඩක් කල්ලති ඕ ඒ නිරත වන්න ඒ නිරත නොත් මුලාරකයි වගේ දන්න අපි ගාඩි ගැන කතාකරාවගේම තමයි ගාඩි බලන්න සිෙනම හල්ට එන්න ඕන ගාඩි විඳන්න ඕන ගාඩි ගැන තවත් කතා කරම පස්සෙදවසක. ටිකදකට වලව පිට මං අපිට එන්නේ අලි ඇතුම් පෙරටු කරගන මහා වාසල අධිකාරම් කෙනෙ කැටියට සිංහල අපිට සිංහල රජෙක් ලැබෙන්ත යන්න මැනිකේ බනැතිතන මං හිංගලයකුුණ අඩයකාරයකුටන එන්න බොම රොඩි